ඔයගොල්ලෝ පිළිගන්නවා සස්සරි YouTube channel එකට. අද අපි කරන්න යන්නේ වෙනස් වැඩසටහනක්. ඔයගොල්ලන්ට මතක ඇති අපි මෙච්චර කල් ගෙනාපු වැඩසටහන්. ඒ වැඩසටහන් අධ්‍යාපනික වැඩසටහන්, ඊට පස්සේ විනෝදාස්වාද, ගීතමය වැඩසටහන්, ඒ වගේ වැඩසටහන්. ව්‍යවසායකයෙකු වෙන්න කැමති ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතා වටිනා වැඩසටහනක් තමයි අද කරන්න යන්නේ. මේක දිරියෙන් ජීවිතේ ජයගන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම කරන ප්‍රෝග්‍රෑම් එකක්. වැඩි කතා වුණේ නැහැ. අපි යන්කෝ වීඩියෝ එක බලන්න. ආයුබෝවන්. ඔබත් ඔබගේ දැනුම අධ්‍යාපන සුදුසුකම් මදි කියලා හිතලා පසුතැවෙනවද? ඒ නිසා මට විවසාවකයෙකු වීමට නොහැකියයි කියා සිතනවාද? එහෙනම් අද මම ඔබට ගෙනෙන්නම් අපූර්ව මිනිසුකගේ කතාවක්. ඔහු නමින් HK ධර්මදාස නොහොත් අප සෙවම දන්නා නවලෝක මුදලාලි 1942 දී මාතර සුල්තාන්ගොඩ උපත ලැබූ මේ අපූරු මිනිසා ජීවිතේ බොහෝ දුක් කම් කටළු විඳියයි. ඔහුට සිටියේ එක් සහෝදරියක් පමණයි. වයස අවුරුදු 13 දී ඔහුගේ පියාගේ වියෝවෙන් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා. පියාගේ වියෝවෙන් පසු ජීවත් වීමට හැකියාවක් සොයා අගනගරයේ වූ කොළඹට ඒමට ඔහු තීරණය කළා. නමුත් ඔහු අත තිබුණේ 75ක් වැනි සුළු මුදලක් පමණයි. ඔහු ඇඳුම් කඩමලු කීපයක් සහ මෙම 75ක මුදලද රැගෙන කොළඹ යාමට පිටත් වුණා. ඔහුගේ ගම වූ මාතර නගරයේ කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු හමුවීම ඔහුට විශාල වාසියක් වුණා. ඔහු ඉන් එක් ව්‍යාපාරිකයෙකු යටතේ සිල්ලර බඩු විලඳ සැලක බඩු විකුණමින් වසර දෙකක කාලයක් සේවය කළා. පසුව සඳ ලංකාවට ගොස් මනම්පේරි මුදලාලි යටතේ වසර දෙකක කාලයක් සේවය කළා. නැවත කොළඹ පැමිණිය ඔහු පියදාස මුදලාලි යටතේ වැඩ කළ බව සඳහන් වෙනවා. ඔහු සෑම විටම ඉතා මහන්සියෙන් සහ දැඩි උත්සාහයෙන් යුතුව කටයුතු කළායේ. පසුව ධර්මදාස මහතා ගොන් කරත්ත මගින් කොළඹ විවිධ සමාගම්වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පටන්ගෙන තියෙනවා. ඒ වෙනකොට ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියා. ඉඳිකිරීම් ක්ෂේත්‍රයට සහ දැව වෙළඳාමට පිවිසුණු ඔහු එම සෑම ව්‍යාපාරයක්ම ඉතාමත් හොඳින් සාර්ථකව කරගෙන ගියා. ඔහුට ඔහුගේ නැන්දනියගේ හෝටලය කරගෙන යාමට ලැබීම ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් වුණා. එම හෝටලය ගාලු හෝටලය නමින් හැඳින්වූ අතර පසු කලෙක නවලෝක හෝටලය නමින් එය හැඳින්වුණා. වර්තමානයේ මෙම නවලෝක ව්‍යාපාරය හෝටල්, දැව වෙළඳාම, ඉදිකිරීම් කර්මාන්ත, පොලිතින් නිෂ්පාදන, නිවාස හා රෝහල් ආදී විවිධ ක්ෂේත්‍රයන් සමාගම් 16කට අධික ප්‍රමාණයකට හිමිකම් කියනවා. මෙම නවලෝක ව්‍යාපාරයන්හි නවතම ව්‍යාපාරයේ වන්නේ ගුවන් සේවාවයි. ඉතින් මේ HK ධර්මදාස මහතා කවදාවත් හිතන්න නැතුව ඇති තමන්ගේ මේ නවලෝක ව්‍යාපාරය මේ තරම් දියුණු වෙයි කියලා. කාමර 100කින් ආරම්භ කළ නවලෝක රෝහල මේ වන විට කාමර 400 දක්වා දියුණු වී තියෙනවා. එහිදී අපට විශේෂත්වය වන්නේ ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමේ හැකියාවයි. මෙතුමා විධිමත් අධ්‍යාපනයක් හෝ කිසිදු වෘත්තීයමය සුදුසුකමක් නොමැති පුජ්‍යලේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණත්වයක්ද ඔහුට තිබුණේ නැහැ. නමුත් ඔහු තම වයස හෝ අධ්‍යාපන සුදුසුකම් කිසිදු බාධාවක් කරගත්තේ නැහැ තම අරමුණ කරා යාමේදී. අදිෂ්ඨානයෙන්, අවබෝධයෙන් හා මනා උත්සාහයෙන් ඔහුට හැකි වුණා තම අරමුණ කරා යාමට. ඉතින් විවසායකයෙකු වීමට සිහිනමවන ඔබටද
මෙම නවලෝක මුදලාලිගේ ජීවිත කතාවෙන් බොහෝ ආදර්ශ ලබාගත හැකියි මම විශ්වාස කරනවා. ඔන්න යාළුවනේ මේ වීඩියෝ එක මුලින්දම බලපු ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දක්ෂ ව්‍යවසායකයෙකු වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මොකක් හරි දෙයක් ඔළුවට ගත්තා කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ දක්ෂ ව්‍යවසායකයෙකු වෙන්න තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න ගොඩාක් අයට කැමති. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා හුඟක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයට ඔන්න අද උත්තරේ මම අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ මේක බලලා මොකක් හරි එකක් හිතට ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට හිතෙච්චදී ඔයගොල්ලන්ට හිතට දැනුණදී පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක click කරන්න. එතකොට පුළුවන් මේ වගේ මන් දාන අලුත්ම වීඩියෝ ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. අපි ආයිත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙමු. හැම දිනාටම බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න.